නිල වශයෙන්ම අන්තර්ජාතික ප්‍රාාව ඉදිරිියයේ බංකුලොත් භාවේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ මහා දවැන්තතා ආර්ථික සුලි කුණාටුවක් හැටියට ගමන් කරමින් තියනවා. ඒ ආර්ථික සුලිුුණාටුවේ ප්‍රතිඵලයක් හැටියට රටතුල දේපාන අබුදයක් ඇති වෙලා ශ්‍රී ලංකා පපුදජන පෙරමුණට තිි්චා ආණ්ඩු බලය ඔවුන්ට අහිමි වනා. එනිසා ඒ දේශපාන අර්බුදධය විසඳා ගැනීම ජාතික වශයනුත්. ාතන්ත්‍රවශයනුත් තාත්්‍යවශ්‍යයි ජාතන්ත්‍රවශයෙන් වැදගත් සමුළු කීපයක් මේ සතියේ ආරම්භ වෙන. ජපානයේ කොඩ්ඩ් සමුලුව ආරම්භ වෙන. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ නවරජය බලයට පත්වීමත් එක් ඒ අලුත් තත්වයන් මේ ඉන්ද අනුසාගර කලාපේ සිදුවන්න නියමිටයි. ඒ නිසා මේ තත්ත්වයත් එක්ක මේ රටේ ආණ්ඩුව කවරක්ද කියන එක ගැන අන්තර්ජාතික වෙළඳ පොළට අන්තර්ජාතික මූල්‍යයා යතනවලට අපට මිතුරු. සියලු රාජ්‍යන් වවට ජානයට චීනයට ඉන්දියාවට මරිකාක්ෂක් ජනපදයට තුළ මේ සියලු රාජ්‍යන්ට අපගේ ප්‍රතිරූපය අත්තවශ්‍ය වෙන. අනි පැත්තෙන් මේ අරගලේ නේලිලා ඉන්න සාධාරණ යුක්ති සහගත ඒ අරගලකරුවන් හා මෙරටේ සාමාන්‍ය ජනතාව සියයටට අනූහායක් ප්‍රතික්ෂප කරලා තියෙන මේ රාජපක්ෂවරු පිළිබඳව ඉරණම විසඳදා ගැනීමේ ක්‍රියාවලයක් රටට ජාතික වශයෙන් ඉතාමත්ම අත්්‍යෑවශ්‍ය වෙලා තියෙන එනිසා මේ දැනට කරන මේ දේශපාන ප්‍රතිසස් කරන අපිට රට ඇතුළටත් වැදගත් රටින් පිටතටත් වැදගත්.